ජීවය කියන්නේ ඇත්තම අපූර්ව දෙයක්. බලන බලන හැම තැනකම මේ අපූර්ව දේ පිරලා තියෙනවා. ගලක් යට බැලුවත්, වතුර ඇතුළේ බැලුවත්, ඇහැට පේන්නේ නැති බැක්ටීරියා වින්දලා විශාල අලියතුන් දක්වා විවිධාකාරයේ ජීවීන්ගේ මේ මහ පොළොව වර්ණවත් වෙලා තියෙනවා. මේ නිසාම සමහර විට අපිට මේ අපූර්ව දේ ගැන ඒ හැටි පුදුමයක් නැති වෙන්න පුළුවන්. ඒත් හිතලා බලන්න මේ ජීවේ පිරලා තියෙන්නේ අපේ මේ පුංචි ග්‍රහලෝකයේ විතරයි නේද? දැනට මේ වෙනකන් අපේ මහ පොළොවෙන් පිටත වෙනත් තැනකින් ජීවයක් හොයාගෙන නැහැ. මානවයා කියන්නේත් මේ අපූර්ව ජීවේම කොටසක්. හැබැයි අපි නිර්මාණය වුණ ආකාරය ගැන විවිධාකාරයේ මතිමතාන්තර ඇති වෙලා තියෙනවා. ආගමික වශයෙන් ගත්තොත් විවිධාකාරයේ අදහස් තියෙනවා. විවිධ සංස්කෘතිවල ඒ වගේම ජන වර්ගවලත් මේ ආකාරයේ අපූර්ව ජනප්‍රවාද හා මතිමතාන්තර පිරලා තියෙනවා. දැනට ලෝකේ හොයාගෙන තියෙන පැරණිම ශිෂ්ටාචාරය තමයි මෙසොපොටේමියාවේ පැවතුන සුමේරියන් ශිෂ්ටාචාරය. පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් සඳහන් කරන ආකාරයට මේ ශිෂ්ටාචාරය වසර 6000කට වඩා පරණයි. මේ මහ පොළොවේ ජීවත් වෙලා තියෙන අනිත් ජීවීන් විශේෂයක සංසන්දනය කරද්දී මානවයා ඉතා කෙටි කාලයක් ඇතුළත විශාල වශයෙන් පරිණාමයකට ලක් වෙලා තියෙනවා. මොළයේ ප්‍රමාණය ඉඳලා ශරීර ප්‍රමාණය දක්වා විවිධාකාරයේ වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. දඩයම් කරමින් ගල් ගුහාවල ජීවත් වුණ මානවයා වසර 6000කට කලින් දියුණු ශිෂ්ටාචාරයක් බවට පත් වෙලා තියෙනවා. වාචික වගේම ලිඛිත භාෂාවක් නිර්මාණය කරගෙන තියෙනවා. වගා කටයුතු සිද්ධ කරන්න වාරි මාර්ග පද්ධති නිර්මාණය කරලා තියෙනවා. ගොඩනැගිලි වගේ අපූර්ව නිර්මාණ සිද්ධ කරලා තියෙනවා. වසර 6000කට කලින් මේ තරම් දියුණු ශිෂ්ටාචාරයක් බවට පත් වුණ සුමේරියන්වරු සඳහන් කරලා තියෙන ආකාරයට ඔවුන්ට මේ තාක්ෂණය ලබා දීලා තියෙන්නේ අහසින්නාව දෙවිවරු පිරිසක් විසින්. ඔවුන් මේ අහසින්නාව දෙවිවරුන්ව හඳුන්වලා තියෙන්නේ අනුනාකි කියලා. අනු කියන්නේ ස්වර්ගය. එහෙම නැත්නම් අහස. නාකි කියන්නේ ඒ දිශාවෙන් පැමිණි කියන තේරුම. අනුනාකි කියන වචනේ තේරුම අහසින්නාව පිරිස කියන එකයි. මේ අනුනාකිවරු ගැන විවිධාකාරයේ කතා සඳහන් වෙලා තියෙනවා. කලින් කොටසකිනුත් අපි මේ ගැන කතා කරලා තියෙනවා. මේ කොටසිනුත් අපි මේ අනුනාකිවරු ගැන හොයලා බලමු. මම කලින් කිව්වා වගේ සුමේරියන්වරු ලෝකයේ පළවෙනි ලිඛිත භාෂාව නිර්මාණය කරලා තියෙනවා. මේ අක්ෂර ක්‍රමය කුනේ අක්ෂර විදිහට හඳුන්වනවා. වසර 1849 දී ඉරාකයෙන් මේ කුනේ අක්ෂර සඳහන් මැටිපූරු 14ක් හොයාගෙන තියෙනවා. මේ ලීවිලි පරිවර්තනය කරාම අපූරු කතාවක් මේ ලීවිලි වල සඳහන් වෙලා තිබිලා තියෙනවා. ඒ තමයි අනුනාකිවරුන්ගේ කතාව. සුමේරියන්වරු ගැන වැඩි විස්තර දැනගන්න කැමති නම් ඔවුන් ගැන විස්තර කරපු කලින් කොටස බලන්න. ඔයාලට අපූරු විස්තර ගොඩක් දැනගන්න පුළුවන් වෙයි. මේ සුමේරියන් මැටිපූරු වලට අනුව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වටා ගමන් කරන ඉලිප්ස් ආකාර වගේම ඉතා දීර්ඝ කාලයක් ගත වෙන කක්ෂයක් තියෙන නිබුරු කියලා ග්‍රහලෝකයක් පවතිනවා. සෑම වසර 3600කට වතාවක් මේ ග්‍රහලෝකය පෘථිවියට ආසන්නයෙන් ගමන් කරනවා. මේ නිබුරු ග්‍රහලෝකය තමයි අනුනාකිවරුන්ගේ මව් ග්‍රහලෝකයේ විදියට සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ඔවුන්ගේ නිබුරු ග්‍රහලෝකයේ වායුගෝලයට සිදු වුණ හානියක් නිසා ඔවුන්ගේ ජීවන කටයුතු වලට බාධා එල්ල වෙන්න පටන් අරන් තියෙනවා. විකිරණ වලට නිරාවරණය වීම, ඒ වගේම කාලගුණයේ අයහපත් වීම නිසා ඔවුන්ගේ වගා කටයුතු ක්‍රමක්‍රමයෙන් අයහපත් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ ආකාරයට ටිකෙන් ටික ඔවුන්ගේ ග්‍රහලෝකයේ වාසය කිරීමට අපහසු තැනක් බවට පරිවර්තනය වෙනවා කියලා ඔවුන් වටහාගෙන තියෙනවා. නමුත් තාක්ෂණය අතින් ඉතා දියුණු ජීවීන් කොට්ටාශයක් වුණ මේ අනුනාකිවරු මේ සඳහා පිළියමක් හොයාගෙන තියෙනවා. ඔවුන් හොයාගෙන තියෙනවා රත්තරම් සියුම් ආකාරයට කුඩු කරලා වායුගෝලයට මුදා හැරීම මගින් විකිරණ වලින් ආරක්ෂා වෙන්නත් වායුගෝලය යථා තත්ත්වයට පත් කරගන්නත් පුළුවන් කියලා. ඔයාලා දන්නවා ඇති නූතන කාලයේ අභ්‍යවකාශයට යවන උපකරණවල ආරක්ෂාවට රත්තරන් යොදා ගන්නවා කියලා. හොඳම උදාහරණය තමයි ජේම්ස් වෙබ් දුරේක්ෂයේ පරාවර්තන මුහුණත නිර්මාණය කරලා තියෙන්නේත් රත්තරන් වලින්. අභ්‍යවකාශයේ විකිරණ වලට මුහුණ දෙන්න පුළුවන් හැකියාව වගේම වෙනත් මූලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා නොකරන ගුණය නිසා රත්තරන් මේ සඳහා යොදා ගන්නවා. නමුත් අනුනාකිවරුන්ට ඔවුන්ගේ මව් ග්‍රහලෝකයේ බේරගන්න මේ කටයුත්තට රත්තරන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒත් නිබුරු ග්‍රහලෝකෙන් රත්තරන් හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ ස්වල්ප ප්‍රමාණයක්. වෙනත් විකල්පයක් නැති නිසා අනුනාකිවරු ඔවුන්ගේ දියුණු තාක්ෂණය භාවිතා කරලා අභ්‍යවකාශයාන පිටත් කරලා තියෙනවා ග්‍රාහකවල, උල්කාපාතවල, ඒ වගේම වෙනත් ග්‍රහලෝකවල තියෙන මේ වටිනා රත්තරන් ලබා ගැනීම සඳහා. මේ ආකාරයට ඔවුන් රත්තරන් හොයාගෙන විවිධ ආකාරයේ උල්කාපාත හා ග්‍රහලෝක පරීක්ෂා කරගෙන යන ගමනේදී වසර 445000කට කලින් පෘථිවියට ගොඩ බැහැලා තියෙනවා. මේ ආකාරයට බලද්දී අනුනාකිවරුන්ද මුලින්ම අභ්‍යවකාශය තරණය කරලා වෙනත් ග්‍රහලෝකයක ජනාවාස පිහිටවාගෙන තියෙන්නේ. කොහොම හරි මේ කාලේ වෙනකොට පෘථිවියේ බහුලව ජීවත් වෙලා තියෙන්නේ මැමත්, සේබටූත් ව්‍යාඝ්‍රයන්, ඒ වගේම වානර විශේෂ. අනුනාකිවරු මෙසපොටේමියාවේ ඔවුන්ගේ වාසස්ථානයක් නිර්මාණය කරගෙන තියෙනවා. ඔවුන් මේ නිර්මාණය කරපු අපූරු නගරය රයිඩු කියලා හඳුන්වලා තියෙනවා.
විශේෂම කාරණයක් තමයි මේ නගරයේ පළතුරු ශාකවලින් හා විවිධාකාරයේ සතුන්ගෙන් පිරලා තියෙන අලංකාර උද්‍යානයක් නිර්මාණය කරලා තිබිලා තියෙනවා. අනුනාකිවරු විසින් නිර්මාණය කරන ලද මේ උද්‍යානය ඊඩන් කියලා හඳුන්වලා තියෙනවා. හොඳට අහලා පුරුදුයි නේද මේ නම? ඉතින් මේ ස්ථානය තමයි මේ අහසින් ආව දෙවිවරුන්ගේ ප්‍රියතම ස්ථානය බවට පත් වෙලා තියෙන්නේ. ටික කාලයකට පස්සේ ඔවුන් පොළොව යට තියෙන රත්තරන් හොයාගෙන කැණීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ කැණීම් කටයුතු සඳහා අනුනාකිවරු විසින් වෙනත් ග්‍රහලෝකයකින් යටත් කරගන්නා ලද ඉගිගි කියන ජීවීන් කොටාෂය ඔවුන් සමග රැගෙන ඇවිත් තියෙනවා. වසර ගණනාවක් පුරාවට මේ ඉගිගිවරු අනුනාකිවරුන්ගේ රත්තරන් පතල්වල බැල මෙහෙවරකම් කරලා තියෙනවා. නමුත් අනුනාකිවරුන් ඔවුන්ට වහලුන් ලෙස සලකන ආකාරයට එරෙහිව නැගී සිටින්න ඉගිගිවරු පටන් අරන් තියෙනවා. ඔවුන් විවිධ අවස්ථාවල කැරලි ඇති කරලා තියෙනවා. නමුත් අනුනාකිවරු ඉගිගිවරුන්ව පාලනය කරන්න සමත් වෙලා තියෙනවා. නිතරම මේ ආකාරයට ඇතිවන කැරලි නිසා අනුනාකිවරුන්ට මේ රත්තරන් ලබා ගැනීම සඳහා සිදු කරන ලද කැණීම් කටයුතු අතරමඟ නතර කිරීමට පවා සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා පාලනය කරන්න පහසු කීකරු නවකම්කරුවන් පිරිසක් හොයාගන්න අනුනාකිවරුන්ට උවමනාවක් ඇති වෙලා තියෙනවා. මේ සඳහා විසඳුම විදිහට අනුනාකිවරු හඳුනාගෙන තියෙන්නේ ඉගිගිවරුන්ට වඩා ශක්තියින් අඩු නමුත් ඔවුන්ගේ කාර්යයන් සිද්ධ කරන්න පුළුවන් බුද්ධිමත් නව ජීවීන් කොට්ටාශයක් නිර්මාණය කිරීම. මේ සඳහා අනුනාකිවරු ඔවුන්ගේ ජාන හා ඒ කාල සීමාවේ මහ පොළොවේ ජීවත් වුණ මානවයන්ගේ ජාන එකතු කරලා නව දෙමුහුන් ජීවීන් කොට්ටාශයක් නිර්මාණය කරලා තියෙනවා. නමුත් පළවෙනි අවස්ථාවල මේ දේ සාර්ථක වෙලා නැහැ. නෙෆලිම් වරුන් එහෙම නැත්නම් යෝධයන් නිර්මාණය වෙලා තියෙන්නේ මේ අසාර්ථක උත්සාහයන්වල ප්‍රතිඵලයක් විදිහට. නෙෆලිම් වරුන්ට විශාල කාය ශක්තියක් තිබිලා තියෙනවා. නමුත් බුද්ධිමත්භාවය අඩු නිසා ස්වයං පාලනයක් නැති ජීවීන් පිරිසක් විදිහට තමයි ඔවුන් ගැන සඳහන් වෙලා තියෙන්නේ. මේ නිසා අනුනාකිවරු බුද්ධිමත් ජීවීන් කොට්ටාශයක් නිර්මාණය කිරීම සඳහා දිගින් දිගටම ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සිද්ධ කරලා තියෙනවා. පසුව ඔවුන් විසින් නූතන මානවයා නිර්මාණය කරලා තියෙනවා. මේ මානවයා අඩාමු ලෙස හඳුන්වලා තියෙනවා. මිනිසුන් එක්ක අනුනාකිවරු සංසන්දනය කරද්දී අනුනාකිවරු ඉතා උසයි වගේම ශක්තිමත්. ඒ වගේම ඔවුන්ගේ ආයුධවලින් පහසුවෙන්ම මිනිසුන්ව විනාශ කරලා දාන්න පුළුවන් හැකියාවක් තිබිලා තියෙනවා. කාලයත් සමග මිනිසා අනුනාකිවරුන්ගෙන් කතා කරන්න ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම වගා කටයුතු සිදු කරන ආකාරය හා පාෂාණ හා මැටි භාවිතා කරලා නිවාස නිර්මාණය කරන ආකාරයත් ඉගෙනගෙන තියෙනවා. අනුනාකිවරු ඔවුන්ගේ මේ නව නිර්මාණයට දැඩි කැමැත්තක් දක්වලා තියෙනවා. මේ නිසා ඔවුන්ගේ නගරේ ජීවත් වෙන්න මිනිසාට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඊඩන් උද්‍යානයට ඇතුල් වෙන්නත් මිනිසාට අවසර ලබා දීලා තියෙනවා. නමුත් අනුනාකිවරු මිනිසාට අණ කරලා තියෙනවා සුළු ජනගහනයක් පවත්වා ගන්න කියලා. නමුත් මේ අහසින් ආව දෙවිවරුන්ගේ අණ නොතකා මිනිසා ඉතා ඉක්මනින් ඔවුන්ගේ ජනගහනය ඉතා ඉහළාකයකට වර්ධනය වෙන්න ඉඩ දීලා තියෙනවා. මේ නිසා බොහෝ මිනිසුන් පිරිසක් ඊඩන් උද්‍යානයෙන් හා රයිඩු නගරෙන් පිටමං කරලා තියෙනවා. ඔවුන්ට නගරෙන් පිටත කැලෑවල ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. වසර දහස් ගණනාවකට පස්සේ නිබුරු ග්‍රහලෝකය පෘථිවිය ආසන්නයට ළඟා වෙලා තියෙනවා. නිබුරු ග්‍රහලෝකයේ දැඩි ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා පෘථිවියේ ස්වාභාවික තත්ත්වයන්ට විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා. මේ නිසා පෘථිවියේ ගෝලීය උණුසුම ඉහළ ගිහින් අයිස් හා ග්ලැසියර් දියවෙන්න පටන් අරන් තියෙනවා. ඒත් එක්කම ගෝලීය මුහුදු ජල මට්ටම ඉහළ යන වගේම දීර්ඝ වර්ෂාපතන ඇති වෙන්න පටන් අරන් තියෙනවා. මේ නිසා ඇති වුණ විශාල ජලපහරවල නිසා රයිඩු නගරේ ජලයෙන් යට වෙලා තියෙනවා. අනුනාකිවරු ඔවුන්ගේ නිර්මාණය ආරක්ෂා කර ගැනීම සඳහා ජලමට්ටම පහළ වැටෙනකන් ආරක්ෂිතව ජලය මත පාවෙන බෝට්ටු නිර්මාණය කරලා තියෙනවා. නමුත් මෙතන අපහැදිලි කාරණය තමයි මේ බෝට්ටු ජලයේ පාවෙන බෝට්ටුද එහෙම නැත්නම් අහසේ පාවෙන යානාද කියන එකයි. අනුනාකිවරු ඔවුන්ගේ රයිඩු නගරේ විනාශ වීමෙන් පස්සේ නිබුරු බලාපිටත් වෙන්න තීරණය කරලා තියෙනවා. නමුත් ඊට කලින් ඔවුන් මිනිසාට ගණිත ශාස්ත්‍රය, ගෘහ නිර්මාණ ශිල්පය, සංගීතය හා අක්ෂර ලියන ආකාරය කියලා දීලා තියෙනවා. ඒ වගේම රාජ්‍යයක් පවත්වාගෙන යන ආකාරය පවා කියලා දීලා තියෙනවා. අනිත් මිනිසුන් පාලනය කිරීම සඳහා සමහර නායකයන් අනුනාකිවරුන්ගෙන් පැවතගෙන එන තමන්ගේ ලේ පරම්පරාව පිරිසුදුව පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් තරු රටාවලට සමපාත වෙන ආකාරයට සිගරට් කියන දේවාල නිර්මාණය කරන්න කටයුතු කරලා තියෙනවා. ඔවුන්ගේ අරමුණ වෙලා තියෙන්නේ මේ නිර්මාණ කවදාහරි දවසක අනුනාකිවරුන්ට නැවතත් පැමිණෙන්න මන්සාලකුණු විදියට යොදා ගන්න පුළුවන් වෙයි කියලා. සුමේරියන් මැටිපූරුවලින් කොපමණ අනුනාකිවරු පිරිසක් මේ මහ පොළොවට පැමිණියද කියලා සඳහන් වෙන්නේ නැහැ. සුමේරියන් ජනප්‍රවාදවල එන ප්‍රබලම දෙවියා විදියට හැඳින්වෙන්නේ අන්, එහෙම නැත්නම් අනු කියන දෙවියා. මේ අනු කියන දෙවියා මගින් ස්වර්ගයත් ඒ වගේම නිමක් නැති දැනුමත් නිරූපණය කරලා තියෙනවා. ඔහු තමයි වයස්ගතම දෙවියා විදියට හැඳින්වෙන්නේ. ඒ වගේම අනිත් දෙවිවරුන්ගෙන් ප්‍රධානත්වයේ හිමි වෙලා තියෙන්නේ මේ දෙවියන්ට.
බොහෝ පැරණි සුමේරියන් නගරවල ප්‍රධාන වශයෙන් දේවාල නිර්මාණය කරලා තිබිලා තියෙන්නේ මේ දෙවියන්ට කී කියන දේවතාවියකින් නිරූපණය වෙන්නේ මහ පොළොව. ඒ වගේම අය අනුගේ බිරිඳ විදියටත් සඳහන් වෙනවා. අනු හා කී එකතු වීමෙන් අනුනාකීවරු නිර්මාණය වෙලා තියෙනවා කියලා සැලකෙනවා. අනුගේ හා කීගේ පළවෙනි දරුවා එන්ලිල් විදියට හැඳින්වෙනවා. ඔහු සුලංගට හා කුණාටු වලට අධිපති දෙවියන් විදියට හැඳින්වෙනවා. ඒ වගේම ඔහු විසින් ස්වර්ගය හා පොළොව අතර නියත දුරක් පවත්වාගෙන යන්න කටයුතු කරලා තියෙනවා. එන්කි ගංගා වලට හා සාගරයට අධිපති දෙවියන් විදියට හැඳින්වෙනවා. රයිඩු නගරේ නිර්මාණය කරලා තියෙන්නේ මේ එන්කි විසින්. පසු කාලයේ එන්කිව ඇදහිම වෙනත් ජන වර්ග වලටත් පැතිරලා ගිහින් තියෙනවා. උදාහරණ විදියට කීන නයිට් වරු අතර, හිටයිට් වරු අතර, ඒ වගේම හොරටිස් වරු අතර. නන්නා කියන්නේ හඳට අධිපති දෙවියන්. ඒ වගේම ඔහු ප්‍රඥාවට හා කුතුහලයට අධිපති දෙවියන් විදියටත් සඳහන් වෙනවා. ඔහු විසින් මිනිසුන්ට විද්‍යාව වගේම තාරකා ශාස්ත්‍රය කියලා දීලා තියෙනවා. උටු කියන්නේ හිරුට අධිපති දෙවියන්. ඒ වගේම යුක්තිය හා සදාචාරයට අධිපති දෙවියන් විදියටත් හැඳින්වෙනවා. සුමේරියන් ජනප්‍රවාදවලට අනුව උටු විශාල එලියක් විහිදෙන රතයක නැගිලා ස්වර්ගය හරහා ගමන් කරනවා. ඉනන්නා කියන්නේ සරුභාවයට, යුද්ධයට, ඒ වගේම දේශපාලන බලයට අධිපති දේවතාවිය. ඒ වගේම ඇය උටුගේ නියුන් සහෝදරිය විදියටත් හැඳින්වෙනවා. බොහෝ මෙසපොටේමියානු සංස්කෘතින්වල ඇයව අදහලා තියෙනවා. ආකේඩියන්වරු, බැබිලෝනියන්වරු, ඒ වගේම ඇසිරියන්වරුත් ඇයව අදහලා තියෙනවා. මොවුන් විසින් ඇයව ඉෂ්ටාර් විදියට හඳුන්වලා තියෙනවා. මෙසපොටේමියාව ජීවත් වුණ බොහෝ ජනතාව අනුනාකිවරුන් ඇදහිම සිද්ධ කරලා තියෙනවා. කාලයත් සමග ඔවුන් මේ අනුනාකිවරුන්ගේ කතාවට අලුත් කතා වගේම දෙවිවරුත් ඇතුළත් කරලා තියෙනවා. නමුත් වැදගත්ම තොරතුරු වෙනස් නොකර පවත්වාගෙන ගිහින් තියෙනවා. වසර 6000කට කලින් සුමේරියන්වරු විසින් ලියන ලද මේ අනුනාකිවරුන්ගේ ඉතිහාස කතාවේ නිවැරදි විද්‍යාත්මක හා තාරකා විද්‍යාත්මක තොරතුරු වලින් පිරලා තියෙනවා. ඔවුන් ජීවත් වුණ කාල සීමාවේ මේ වගේ විද්‍යාත්මක තොරතුරු දැනගෙන ඉඳලා තියෙන ආකාරය ඇත්තටම පුදුමාකාරයි. ඔවුන්ට මේ වගේ දැනුමක් ලැබිලා තියෙන ආකාරය ඇත්තටම පුදුම හිතෙනවා. අපි හිතනවට වඩා ඉතා දියුණු තාක්ෂණයක් ඔවුන් ළඟ තිබිලා තියෙනවා. හිතලා බලන්න. සුමේරියන්වරු මැටිපූර වල ලියලා තියෙන මේ කතාව මිත්‍යා කතාවක් වුණත් ඔවුන් සතු වෙලා තියෙන දැනුම දිහා බලන්න. කොපර්නිකස්ටත් කලින් ඔවුන් දැනගෙන ඉඳලා තියෙනවා පෘථිවිය ඇතුළු අනෙකුත් ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරනවා කියලා. ඒ වගේම ජාන තාක්ෂණය ගැන කොහොමද මේ දේවල් ඔවුන් දැනගෙන ඉඳලා තියෙන්නේ? ඔවුන්ට මේ දැනුම ලබා දීලා තියෙන්නේ ඇත්තරම අහසින්නාව පිරිසක් විසින්ද? එහෙනම් මිනිසා කියන්නේ පිටස්තර ජීවීන් විශේෂයක් එක්ක දෙමුහුණු වුණ ජීවීන් කොටසක්ද? මේ නිසාද මේ මහ පොළොවේ ජීවත් වෙන අනිත් ජීවීන්ට වඩා අපි වෙනස්? අපි ගැනම විතරක් හිතන ආත්මార్థකාමී පිරිසක් වෙන්න හේතුව සමහරට වෙන්න පුළුවන්. අපි හරියටම දන්නේ නැහැ. සමහර විට අතීතයේ ජීවත් වුණ මේ දියුණු ශිෂ්ටාචාර විසින් රචනා කරපු විද්‍යා ප්‍රබන්ධ කතාවක් වෙන්න පුළුවන් මේ අනුනාකිවරුන්ගේ කතාව. ඔයාලා දැකලා ඇති නූතන කාලයේ මොනතරම් විද්‍යා ප්‍රබන්ධ නවකතා නිර්මාණය කරලා තියෙනවද කියලා. ඉතින් මේ අනුනාකිවරුන්ගේ කතාව විශ්වාස කරන්නත් එහෙම නැත්නම් බොරු කියලා පැත්තකට විසිකරලා දාන්න කියලාවත් මම ඔයාලට බල කරන්නේ නැහැ. ඔයාලම හොඳට කල්පනා කරලා බලන්න. හැබැයි එක දෙයක් පැහැදිලිව කියන්න පුළුවන්. සුමේරියන්වරු අපි හිතනට වඩා දියුණු දැනුමක් තිබුණ පිරිසක්. වසර 6000කට කලින් මේ තොරතුරු ලිඛිත ආකාරයට සටහන් කරලා තියෙන ආකාරයෙන්ම අපිට ඒ දේ තේරුම් ගන්න පුළුවන්. මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. වෙනදා වගේම කියන්න තියෙන්නේ මම කියන නිසා මේ තොරතුරු එකපාරටම පිළිගන්නවත්, එහෙම නැත්නම් පැත්තකට විසි කරලා දාන්නවත් හදිස්සි වෙන්න එපා. හොඳට හිතලා බලන්න. තව තොරතුරු හොයලා බලන්න. ඔයාලා හොයාගන්න තොරතුරු මාත් එක්ක බෙදා ගන්න. අද මේ කොටසින් ඔයාලා අලුත් දෙයක් දැනගත්තා නම් අනිත් අයටත් ඒ දේවල් කියලා දෙන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඒ වගේම අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කොටසකින් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම භෞතික.